අද වෙද්දී බොහෝ තැන්වල කතා කරන මාතෘකාවක් විදිහට ඉතිහාසය සම්බන්ධයෙන් රාවණා යුගය ලෙස සඳහන් කරන්න පුළුවන්. සමහරුන් කියනවා මේ රාවණා යුගය මිත්‍යාවක් කියලා. සමහරුන් කියනවා රාමායනය කියන්නේ කවියක් පමණයි සත්‍ය සිදුවීමක් නෙමෙයි කියලා. පිරිසක් කියනවා රාමායනයේ සඳහන් වන ලංකාපුරය මේ මිහිතලය නෙවෙයි කියලා. තවත් පිරිසක් කියනවා රාවණා යුගයේ සත්‍යයක් ඒ සඳහා ලංකාපුරය මෙයමයි කියලා තියෙනවා. ඒ වගේම සාධකත් තියනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. මේ රාවණ ඉතිහාසය පිළිබඳ විවිධ මත ගැටුම් පරස්පර අදහස් බොහෝ තැන්වල අපිට බලා ගන්නට පුළුවන්. ඇත්තටම රාමායනයේ සඳහන් රාවණා අපේ කෙනෙක්ද? මේ කියවෙන ලංකාපුරය වර්තමාන ශ්‍රී ලංකාවද? මේ සොයා බැලීම ඒ පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ගවේෂණය කරද්දී ඉතිහාසයේ සාධක කිහිපයක් අපට මුණ ගැසුණා. තර්කවලට භාජනය කිරීම උපසතුකාරයක්. ඉතිහාසය ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම මහා දවැන්ත ඓතිහාසික ස්ථාන අදටත් අපට දැක බලා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ඊජිප්තු පිරමීඩ, සීගිරිය, වෙස්සගිරිය වැනි ස්ථාන. සීගිරිය ගතහොත් අදටත් ක්‍රියාත්මක වන ජල උද්‍යාන ගලේ උඩ කොටසේ කර තිබෙන නිර්මාණ පිළිබඳව තිබෙන්නේ විස්මයක්. ඒ එසේ සිදු කළේ කෙසේද? අදටත් ප්‍රශ්නාර්ථයක්. ප්‍රථමයෙන්ම රාමායනයෙන් ආරම්භයක් ගමු. රාමායනයේ සඳහන් ලංකාපුරය මේ වර්තමාන ශ්‍රී ලංකාවමද? ලැබුණු සාධක අනුව ප්ලේටෝ කියන ග්‍රීක පඬිවරයා අතින් ලියවුණු සිටි ඔෆ් ඇට්ලාන්ටික් නම් වාර්තාවේ තිබෙන බවත් හනුමන්දුට ලංකාපුරය රාමායනයේ සඳහන් කර තිබෙන ආකාරයේ සටහනක් එමත් නැත්නම් කියවීමක් එම වාර්තාවේ අන්තර්ගත වී තිබෙනවා. රාවණා ඉතිහාසය පිළිබඳ සාධක සොයා යාමේදී පිරමිඩ තාක්ෂණය සම්බන්ධයෙන් විවිධ කරුණු මතුවී තිබෙනවා. ඒ මහා පිරමිඩ නිර්මාණකරණෙහිලා පූර්ණ ගෞරවය අපමහා හෙළයට පුදු කර තිබෙනවා. 1998 වර්ෂයේදී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් ඉරාකයට ආයත් බැබිලෝනියාවේ කැණීමක් කළ පසු පොළොස්සපු මැටි පුවරවල ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙනවා. ලංකාපුරයෙන් අහසින් ආ සිංහ මිනිසුන් පිරමීඩ තැනීම සඳහා මූලික වූ බව යනුවෙන්. ඒ වගේම බැබිලෝනියාවේ තිබෙන ජාතික මුද්‍රාවක තිබී ඇත්තේ විශාල පියාපත් දෙකක් සහ සිංහ ඇඟක් මෙන්ම මිනිස් මූණක් සහිත රූපයක්. පියාපත් වලින් ගුවන් යානා නිරූපණය කරන අතර සිංහ ඇඟකින් සිංහ මිනිසුන් නිරූපණය කරයි. බැබිලෝනියා ශිෂ්ටාචාරය අනුව ලෝකයේ ඇති පැරණිම ශිෂ්ටාචාරයක් වන අතර වසර 6000ක පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. තවත් සාධකයක් අපට සැලලෙහෙන සංදේශයෙන් ගන්න පුළුවන්. සැලලෙහෙන සංදේශය රචනා කරන ලද්දේ ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්. උලකුඩිය දේවියට දරුව සිටිය නැති නිසා එතුමියට දරුවෙක් ලැබෙන්න කියලා දේවාශිර්වාදය ගන්නයි රාහුල හාමුදුරුවන් සැලලෙහෙන සංදේශය ලියන්නේ. ඒ සංදේශය සැලලෙහෙනියා මාර්ගයෙන් ආශිර්වාදය පතා යොමු කරන්නේ විභීෂණ දෙවියන්ට. 92 කවියේ මෙහෙම සඳහන් වුණා. තුන් ලෝ නතු කළ රවුළු සොහොයුරු තුන් කල් බලා රමිදුට වූ ඉටු මිතුරු. තුන් ලෝ නතු කළ රවුළු සොහොයුරු කෙනෙක් ගැන සඳහන් කරනවා. ඇත්තටම විභීෂණ කියන්නේ රාවණාගේ සොහොයුරයි. එසේනම් තුන් ලෝ නතු කරගත් රාවණා රජතුමා ගැනයි මේ හැඳින්වීම උන්වහන්සේ වෙන් කරගන්නේ. අනෙක් සාධකය වන්නේ පහතරට නර්තන සම්ප්‍රදාය අධ්‍යයනය කිරීමේදී මලේ රාජපුවත නමින් ඉතිහාස පුවතක් දක්නට ලැබේවි. එහිදී මොනර යතුරේ කතාව නමින් රාවණයන්ගේ සහ දඬු මොනරේ යන්ත්‍රය පිළිබඳව එහි කරුණු සඳහන් වී තිබෙනවා. ඒ වගේම රාවණ ඉතිහාසය කියන්නේ නටබුන් සුන්බුන් වලට සීමා වූවක නෙවෙයි. විවිධ පොත්පත් සහ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කලාවද අදටත් ඒ පරම්පරා වලින් පැවතෙන මිනිසුන් ගම්මානවල ජීවත් වෙනවා. පුස්කොළ පොත් මාර්ගයෙන් අදටත් ඒ දැනුම ගැමියන් අතරේ භාවිතා වෙනවා. මහා රාවණ සිව්දිග රත චක්‍රය, රාවණ ආරක්ෂණ යන්ත්‍ර, රාවණ ආරක්ෂණ මන්ත්‍ර, රාවණ කාව්‍ය, රාවණ කවචය ආදී යන්ත්‍ර මන්ත්‍ර බොහොමයක් තවමත් අප අතර පවතිනවා. ප්‍රයෝජන ගන්නවා.
තවත් කතා කළ යුතුම දෙයක් නම් අංගම් ශිල්පය. මේ රාවණ යුගයේ තෙක්ම දිවයන්නක් බවයි දැනගන්නට ලැබුණේ. අපිටම ආවෙනික වූ සටන් ශිල්පයක්. රාවණ යුගයේදී අංගම් සටන් ශිල්ප ක්‍රම හතක් තිබුණත් පසු කාලීනව රජසිංහ රජුගේ කාලයේදී අංගම් ශිල්පීන්ව හොය හොයා මරන්න අනකල නිසා අංගම් ශිල්පය ඈත් වී තිබෙනවා. වර්තමානයේ වන විට සටන් ශිල්ප තුල දක්නට ලැබෙන්නේ කොටස් තුනක් පමණයි. අංගම්, ඊලංගම් හා මාය අංගම් යනුවෙන් මේ ශිල්පීන් පුහුණු වීම වලට පෙර රාවණයන්ට පහනක් දැල්වීම සිදු කරනවා. අංගම් ශිල්පයක ඔබට මුණ ගැසීමට පුළුවන් නම් මේ පිළිබඳව මනාව විස්තර කරයි. අනෙකුත් අපට දැනෙනම සාධකය නම් ග්‍රාම නාමකරණය. එසේ ඉතිහාසයක් නොතිබුණා නම් රාවණ ඉතිහාසය සම්බන්ධ නම් ග්‍රාමවලට ලැබුණේ කෙසේද? රාවණ ඇල්ල, කුඩා රාවණා කොටුව, මහා රාවණා කොටුව, සීතා එළිය, කුඹුකන, වාරිය පොළ. විහෙළුවට කරුණ නම් රාවණ මිත්‍යාවක් කියන අයද මේ නම් භාවිත කරන එකයි. නාමයට පමණක් නොවේ මේ ආශ්‍රිත ගැමියන් තුල රාවණයන් පිළිබඳව තොරතුරු තිබෙන අතර පරම්පරාවෙන් රැගෙන ආ දැනුම් පද්ධතියකුත් තිබෙන බවයි දැනගන්නට ලැබුණේ. මුළුමනින්ම ධානයට තමන්ගේ කාලය මහ රාවණා යෙදවූ අතර ඒ කාලයේදී කුමාර තන්ත්‍ර, අග්නි තන්ත්‍ර, උද්දිෂ තන්ත්‍ර, වෛද්‍ය චිකිත්සාවලි, අර්ක ප්‍රකාශ ආදී ග්‍රන්ථ මහා රාවණ රජු රන්පත් ඉරුවල ලියා තිබෙනවා. තවත් මේ වගේ සාධක බොහෝමයක් තිබෙන්නට පුළුවන්. මේ ඉදිරිපත් කළේ සොයා ගන්නට පුළුවන් වූ සාධක කිහිපයක් පමණයි. ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ඒ.වී. සූරවීරන් රචනා කළ රාජාවලිය ග්‍රන්ථය සහ මාකස් ප්‍රනාන්දු මහතා රචනා කළ කොග්ගල නිලමේ ග්‍රන්ථයේ මෙන්ම වර්ගපූර්ණි කාව්‍යද මෙම රාවණ යුගය පිළිබඳව සඳහන් කර තිබෙනවා. කැණීම්වලදී චීනයෙන් පිරමීඩ හමු වී තිබෙනවා. ඒ අඩි 45ක් පමණ ගැඹුරට යන විටයි. ඒ වගේම ඊශ්‍රායලයේ අඩි 40ක් පමණ ගැඹුරට කැණීම් කළ පසු පැරණි ශිෂ්ටාචාරයන් මතු කරගෙන තිබෙනවා. රාවණ යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක තවමත් අපට මුණ ගැසෙන්නේ නැත්තේ ඊතරම් කැණීමක් තවමත් සිදු නොකර තිබීම නිසාද?